මියසික් වලට මේ අලියන්නේ මල්ලි මේ මේ පැත්ත හරිද ඔබ මේ පැත්ත හරි මේ පැත්ත ඔක්කොම ටිකක් මේ මියසික් වලට ආව කියන්නේ මුලින්ම මේ ඒ ලෙවල් සිවර වෙනකොට ඒ කාලේ වගේ ඔය බාතිය සන්තුෂ් පිස්සුවක් තිබ්බා ඊට පස්සේ ඉන්ට්‍රා ක්ලබ් එකේ මම ඉන්නකොට ඒගොල්ලෝගේ ෂෝ එකක් කරා මම මියසික් බෑයෙත් ඔව් ඊට පස්සේ ඔහොම ඔහොම කාලයක් එහෙට ගිහිල්ලා ඒ වගේ බලන් ඉන්න පුරුදු වෙලා ඉවර වෙලා स्टूडियो मम यूट्यूब कीबोर्ड प्ले कर म्यूजिक करने के लिए ना क्लास एक नहीं आता ना तब मैं वो मतलब सीन देख करा मतलब मैं यूट्यूब पे कहीं करने का आते इतने बसे बड़े रंग जाए वांस के लिए आप में दम पाट हैं दे अभी सिंधु म्यूजिक कर कोई के ना या मल्टी का कम किया लगता ना इधर से यूट्यूब पे कहीं करने के लिए ना करा एक ना क्लास है कटे हंदा वाश में नए दिंग बड़ा मानसिक नालंग क्या पोयन दिन पर आगे करके बोलो एक है नवाकी नहीं थी मैं क्लास එතකොට ඔය ලොකු ලොකු කට්ටියගෙන ගුණාත්මක භාවය අරගෙන මේක කියන මියුසික් තලේ ගොල්ලන් නැති වෙන්නේ නේද එහෙම මං හිතන්නේ තේ ගුණාත්මක භාවය එන්නේ තේ ක්වලිටි එක මෙයා කරන්නේ තේ ඒක ප්‍රැක්ටිස් එකෙන් ඒ කියන්නේ ඩිගඩම කරලා ඒකෙන් එන මේ ප්‍රැක්ටිස් එකේ නොයි එහෙම මේ වෙනකොට ඉතින් මේ හැමදේම ක්වලිටි එක හදා ගන්න පුළුවන් ඉතින් ඒ කියන්නේ මම නම් හිතන්නේ ඕනම දෙයකට එහෙම සම්මතයක් කියලා මේ සම්මතයේ තියෙන කවුරු හරි හොයාගත්ත එකක් නේ ඔව් प्रश्न भाई एक मे साली के मेहम मे 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 मट ये मुली मुल पैलटे इट पास अचार इट पास मार्केटिंग करना कोर्स अम्मल साली दिल तिब बंद दिब्बी आस्ते मैं भारतीय संतोष के स्टूडियो कड़े बैठकर इतना होरेंगे इंस्टिट्यूट युवा तिब्बा मे स्टूडेंट एन गेलना साली दुंडने वाकते එතකොට මේ මගේ එතකොට ගෙදර දෙන විජේරාමේ බාතිලගේ ස්ටුඩියෝ එක තිබ්බේ මේ කිරිමණ්ඩල මාවතේ තර පාලම ගාවෙන් ඇතුලේ යන්න හරියටම කිරිමණ්ඩල මාවත ඉන්න පැය කිලෝමීටරයකට එහා ඇවිදින්න ඕනේ. ඉතින් රුපියල් 5000ක පඩිය තමයි මම මුලින්ම ගියේ ට්‍රේනින් කෙනෙක් විදිහට. බීඑන්එස් ලගාව. ඔව්. දැන් 5000යි පඩිය. ඔයි කොයි කාලේද? 2000 6 වගේ. 2005 6 වගේ. හරිද? 2005 වගේ මම මතක කරගන්න.
පහේ හරි හයේ හරි. ඒ කියන්නේ මේ 2006 මම A-level ඉවරච්ච හැටි. A-level ඉවරච්ච ගමන්. ඔව්. ඒ කියන්නේ තිබ්බ උනේ හැටියට. ඔව්. හරිද? ඉතින් උදේ මම එතකොට සැපයා 5000 ඉතුරු කරගන්න උදේට විජේරාමේ කියන්නේ අපේ මේ විජේරාමේ ඉඳන් අපේ ගෙදර තිබ්බ තැනට කිලෝමීටරක් විතර එන්න ඕනේ. ඒ ටික පයින් යනවා. ඊට පස්සේ මේ එතනින් ඉඳන් 138 බස්සේ ගියන නුගේගොඩට. ඔව්. නුගේගොඩින් 176 බස්සේ ගියන පිළිබණ්ඩල මාවතට. ඊට පස්සේ එතනින් ඉඳන් අර කිලෝමීටරේ පයින් යනවා අපේ ස්ටුඩියෝ එකට. ඔය සිරා කතාවක්ද? ඇත්තම කතාවක්. හරිද? ඊට පස්සේ හොඳම කතාව ඒක නෙමෙයි. රැට වැඩ ඉවරුනාන් පස්සේ හැමදාම කිරිමණ්ඩල මාවතේ ඉඳන් විජේරාමයට පයින් යනවා. නෑ. ඔව් සමහර දවසකට කෑම කන්නත් සල්ලි නෑ. ඉතින් ඒකම කට්ටක් කරලා නෑ මේ ඉගෙන ගන්න. ඉතින් සල්ලි තියෙන්න ඕනේ ඒව මම විශ්වාස කරන්නේ උනන්දු තියෙන්න ඕනේ කියන එක තමයි විශ්වාස කරන්නේ. ඒ කියන්නේ මේ පරම්පරාවෙන් ගියද සල්ලි තිබ්බත් තරක් නෑ මිනිහට. නෑ නෑ පරම්පරාවෙන් නෙමෙයි කොහෙන් තිබ්බත් ඉතින් පරම්පරාවෙන් සල්ලි තියෙන අයත් අපි දැකලා තියෙනවා සමහර තැන්වලදී මම මඟ නවතිලා තියෙනවා. ඉතින් ඒක සල්ලි නෙමෙයි වැඩේ උනන්දු ඕන දෙක උනන්දුව හා කැපවීම වැදගත්. ඒ කියන්නේ මම කියන්නේ මියුසික් නෙමෙයි. ඕනම ක්ෂේත්‍රයක ඕනම දෙයක් මේ කරන්න හරියට නෑ මේ බයිසිකලේ හදන්න ඕන. ඒකට ඕනේ කියලා හිතුවත් කරන්න පුළුවන්. අපි දැන් මේ කරනවා නන්දුව මහන්සිය තියෙන්න ඕනේ. හැබැයි අර ලැජ්ජාව බය කියන දේ සෑහෙන්න අයින් කරලා තියාගන්න ඕනේ. මොකටද ලැජ්ජ වෙන්නේ? දැන් අයියා මට කිව්වේ රෑවැල කන ඉඳලා තමයි එන්නේ කියලා. ඔව් ඉතින් රෑවැල කන ඉඳ වැඩ කරලා. ආ රෑවැල කන ඒ කියන්නේ වැඩ කරනවා කියන්නේ ඔෆිස් එකේ තියෙන වැඩ ටික කරනවා. ඊට පස්සේ මම මේ පුරුදු වෙන ඒවා කරනවා. ඒ ටික ඔක්කොම කරලා ඇතින් ලැජ්ජාවටත් වඩා ඒක මේව කරන්න ඉතින් මම නම් හිතන්නේ ලැජ්ජ වෙන්න ඕන කියලා කවුරුත්. වැඩ කරන්න අපි කොහොමරි මහන්සිලා තරහ දැනකට ආවන් පස්සේ කල්පනා කරලා බලන්න පුළුවන් අපි ඇත්තටම ලැජ්ජාවක් දුන්නේ කියලා. අපි ඒ කියන්නේ එහෙම අනේ මට අරගෙන මේක නැගී ගියේ ඉන්න ආයෙ තමයි ලැජ්ජ වෙන්න ඕන කියලා මම හිතන්නේ. ඕනම මිනිහෙට ජොබ් බෑග් කරගෙනනකොට ඕක එකලා කරනවනේ පාවෙන මොන මගුලක්ද කියලා හිතන වෙලාවක් එනවනේ. එතකොට ඉතින් ඔක්කොම ටික අරගෙන ගෙදර ඉන්නවා. ඔව්. මියුසික් කරන දේ විතර නැත්නම් සමහරවිට දැන් වාවි කියන විදිහට ඔහොම කට්ට ගන්න බෑනේ සමහර තැන්වල එපා වෙනුනේ ජීවිතේ. එතකොට මම මගට සමාන හිතේ. මිනිස්සුන්ට හිතන ප්‍රශ්නේ ඉතින් මේව සමහරවිට වාඩි ඉඳලා නැද්ද? එහෙම හිතන මිනිස්සුන්ගේ ජීවිතේ ෆේල් වෙයි. එහෙම හිතන්නේ නැති මිනිස්සු කොහොම හරි මොකක් හරි කරගෙන වැඩේ කරගෙන යයි. එහෙම මම දැන් ඒ කියන්නේ ඔයාව අහන විදිහට මන්දි මේ කියන්නේ ප්‍රශ්න ඌට තරම් වෙනවන්නේ මම පටන් ගත්ත කාලෙත් ඉතින් එහෙම මේ එකක් නැතුව ගොඩාක් කොහොම මේ කට්ට කෑවා. ඊට පස්සේ මම නවත්තලායි පටන් ගන්නකොටත් ඉතින් මම කට්ටක් කෑවා. ඉතින් මම හිතන්නේ මේ කියන්නේ ඒව එන්න ඕනේ ඕන වෙනම කෙනෙක්ට. ඒ කියන්නේ අපි හිතන්නේ සාමාන්‍ය වෙන 8-5 ජොබ් එකක් කරන තැනක වුණත් ඕනම එකක මහන්සියලා වැඩ කරන්න ඕන තමන් ඉහළට ඉහළට යන්න. මේක කරන්න නැතුව මම හිතන්නේ කොහෙවත් ඒ කියන්නේ ඒ කියන්නේ කොහෙවත් මං හිතන්නේ ඉහළකට යamak tie කියලා මේ හරියට මේ ඒක මේ මේ විදිහට කරන්නේ නැතුව. ඔයගෙන ඕනම ජොබ් එකකටනේ මියුසික් එක. නෑ නෑ. ඒ කියන්නේ මම මේ ජෙනරල් දෙයක් කියන්නේ මියුසික් නෙමෙයි. ඕනම එකකට ඉතින් තමන් නවත්තන්න බෑ. ඒ නැවැත්තුවා කියන්නේ ඉතින් මම කියන්නේ මොන අමාරුවකේ වුණත් ඒ කියන්නේ ගමන නවත්තන්න ඕනේ. ගමන ස්ලෝ වෙන්න පුළුවන්. කොයිලා ගන්න නවත්තන්න හොඳ නැහැ. හැවැත්තුවත් ඉතින් තමන් පරාදයි. කියලා දැන් මම හිතන්නේ. අයිය එතකොට මොකද කරන්නේ දැන් ඉස්සරහට? දැන් මියුසික් ආයේ මොකද වෙන්නේ? දැන් මුළු සබ්ජෙක්ට් එකම නැතුව ඉඳලා දැන් ආයි මම දැක්ක අයියගේ සිද්ධු වෙනවා මම බැලුවා. ඔව්. මම වැඩි ටික. මොකද වෙන්නේ ඉස්සරහට? මොකද එනවාද? ඉස්සරහට එනවා තව ඒ කියන්නේ මේ සින්දු නම් එනවා හැම මාසෙම වගේ එකක් එයි. ඔව්. ඒත් එක්කම ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් එක එනවා මගේ. ඔව්. ලවින් ශ්‍රී ලංකා කියලා. ඔව්. ඊ මොකද දේසින්ද? මේ මම ඒ කියන්නේ මේ ගොඩක් අය මගෙන් අහුව දැන් අර මම කාලයක් අර මම මේ ෆීල්ඩ් එකේ නැති කාලේ මම ට්‍රැවල් කරපු එක ගොඩක් කරානේ. ෆොටෝග්‍රැෆි දැන් හැමෝම අහනවා ඇයි දැන් ඔයා ඇවිදින්නේ නැද්ද ලස්සන ෆොටෝ බලන්න නැහැ. එදිම ලස්සන ෆොටෝ වීඩියෝ ඔක්කොම ගලන පොඩි ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න මොකද මම ආසද. හා මේ පොඩි එක වෙනස් විදිහ හැඩයකට කරන්න කැරෙයි. මේ ගොඩක් අය කැමති වෙයි ඒකට. මේ එහෙම එකක් කරන්න ඒක මහිතද? ඔව් එන්නේ කේබල් එක හරියට. මේ ඉතින් ගොඩක් විදියට ඒක මේ 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 කියලා මම හිතනවා හරි කියලා. ඒ කියන්නේ මේ මියුසික් කරන එකට නිදේ මේ අර විනෝදාංශ දෙන්න පුළුවන් නේ නේද? මියුසික් කරන්නේ ඕන කෙනෙක් කරනවා නම් තියෙනවා. එතකොට දැන් මියුසික් කරනවා විනෝදාංශද? නැත්නම් මම කියනවා විනෝදාංශ තමන්ගේ රැකියාව කරගන්න ඕන වඩා හොඳයි කියලා. ආසාවෙන් අපි කරන්නේ.
ඒක මේ 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 විනෝදාංශ පුළුවන් නම් රැකියාව කරගන්න හදුවනම් හරි මාර විදියට ලයිෆ් එකට පන්ට ආතල්ල ගිහින් නේ අම්මෝ මට හිතා ගන්න පුළුවන් මේක හරියට මේකත් හරියයි ඒක හරියට ගන්න දෙන්නේ අර මල් පල්ලේ කියලා නේද හරි ලොකෝ කියන්න මේ මේ මාගේ ඉන්නේ වයිට් එකේ බලන්නනේ මොකද කියලා ඒක හරිය ඔබ බලන්න ආ එනවද චෙට් එක එළියට මම එන්න ඒක හැබැයි ගන්න ටියුන් වෙලා තියෙන්නේ අපි අද දෙන්න ඕනේ කොහොම හරි කරලා ඒක අරයට හරි මම යන්න වයින් ෂේක් එක ටියුන් කරලා දෙනවා ගන්න මම එන්න ඒක ෂුවර් නේ වඩ් නේ ෂෝ ෂෝ බයිකේ ෂෝ